අපි සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට පහුගිය කාලයේ පුරාවටම යම්කිසි ආයතනයකට ගිහිල්ලා අපේ මේ ජනතාවගේ ප්‍රශ්න කතා කළේ ඒ ආයතනයේ අගුපිලේ. අපි පාරිභෝගික අධිකාරියට ගියොත් පාරිභෝගික අධිකාරියට සම්බන්ධ ප්‍රශ්න අපිට කතා කරන්න වෙලා තියෙන්නේ ඒක ඉස්සරහා තියෙන පැසේජ් එක හරි ඒක තියෙන අගුපිලක හරි. ළම ආරක්ෂණ අධිකාරියට ගියොත් අපිට කතා කරන්න වෙලා තියෙන්නේ ඒකේ කොරිඩෝ එකේ ඉඳලා. ඒ වගේම මහා බැංකුවට අපි ප්‍රශ්නයක් අරගෙන ගියොතින් ඒ ප්‍රශ්නේ ජනතාවගේ ප්‍රශ්නය අපිට කතා කරන්න වෙලා තියෙන එතන කොරිඩෝ වේ ඉඳලා. ඒ කොරිඩෝ වේ කතා කරන ප්‍රශ්නය තමයි මාධ්‍ය හරහා ජනගත වෙන්නේ. හැබැයි අපි සියලුම සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, අරගලයේ ක්‍රියාකාරිකයන්, සිවිල් පුරවැසියන් එකතු වෙලා අලුත් කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා තියෙනවා ජනතා පාර්ලිමේන්තුව කියලා. මේ 15 වෙනිදා ඒක ජනගත වෙනවා මේ අලුත්ම කන්සෙප්ට් එකත් එක්ක. තවත් අලුත් පාර්ලිමේන්තු ක්‍රමයකින් ඔබට ගියපු ඒ රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න පීඩිකාවක් හැදෙන බවට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි මේ වර්තමාන පාලකයන් ගැන අපි කතා කළ යුතුයි. පෙරේදා දවසේදී තවත් ගැසට් එකක් එළියට ආවා. ඒකත් පැහැදිලිවම රිවර්ස් ගැසට් එකක් වෙන බවට නියතයක් තියෙනවා. මේක කොටින්ම කියනවා නම් මේ බදු සම්බන්ධයෙන් ගහපු ගැසට් එක හරියට අමු කාලා ගහපු ගැසට් එකක්. මේ ගැසට් එකේ එක තැනක කියලා තියෙනවා ලක්ෂයක් ආදායම උපයනවා නම් ඒකට බද්දක් ගෙවන්න ඕනි කියලා. හැබැයි ගෙවන්න ඕනි බද්ද ප්‍රතිශතයක්ද ෆික්ස් රේට් එකක්ද කොහොමද ගෙවන්නේ කියලා දාලා නැහැ. එතකොට ඉතුරු ටික අපිට හිතා ගන්න තමයි වෙන්නේ. ඔය ගැසට් එක බලලා මේ විදියට අපි බද්ද ගෙවමු කියලා අපිට කැමති විදියට බද්ද ගෙවන්න පුළුවන්. ඒ වගේම ලෝකෙ කොහෙවත් නැහැ මේ ෆික්ස් රේට් වලට බදු ගන්නවා. හැම වෙලාවකම ඒ රටේ මම බද්දක් ගෙවනවා නම් ඒ බද්ද ගෙවන්න ඕනි යම් කිසි ප්‍රතිශතයකට. ප්‍රතිශතයක් අයින් කරලා ෆික්ස් රේට් වලට බදු ගන්න ගැසට් එකක් දැක්කම තමයි. ඒ වගේම තමයි මේ ගැසට් එකේ තවත් දෙයක් කරලා තියෙනවා. මේ ජනතාවගේ ලක්ෂ 6ක් වෙනකන් තිබෙ සීමාව තවත් ලක්ෂයක් අඩු කරලා තව දුරටත් මේ අඩු ආදායම් ලැබෙන ජනතාවගෙන්ම මේ බද්ද අය කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි බදු ගැන කතා කරනවා නම් පහුගිය අවුරුද්දේ එක් රටේ ඉන්න එක පුරවැසියෙක් ගෙවලා තියෙන ආදායම් බද්ද 37.69යි. අපි ගන හාල් ඇටෙන් අපි බදු ගෙවනවා, පරිප්පු ඇටෙන් බදු ගෙවනවා, සීනියකින් බදු ගෙවනවා. හැබැයි අපි කරන සියලුම වැඩවලින් 50%කට යහ අපි බදු ගෙවනවා. බදු ගෙවුවත් අපි දවසකට බදු අය කරගෙන තියෙන ආණ්ඩුව රුපියල් 37ක් පමණයි. අපි අනිවාර්යයෙන්ම දවසකට රුපියල් 200ක් 300ක් වියදම් කරනවා අපේ කෑම වේල ටික ගන්න. අද දවසේ රුපියල් 300ක් නැතුව එක කෑම වේලක් ගන්න බෑ. එහෙමනම් අපිට රුපියල් 1000ක් අවම වශයෙන් වියදම් කරන්න වෙනවා අද දවසේ. හැබැයි මේ ආණ්ඩුව අපෙන් අය කරගෙන තියෙන රුපියල් 37යි බද්ද. ඉතුරු ටික සීනි කඩේ මුදලාලිගේ ගාව තියෙනවා. අනිත් ටික හාල් කඩේ මුදලාලිගේ ගාව තියෙනවා. අර නැවෙන් ගෙන්නනිකා ගාව තියෙනවා. අන්තිමට දේශපාලඥයාගේ සාක්කුව ගාවට ගිහිල්ලා මේ බද්ද මුදලා නතර වෙනවා. ඕක තමයි මේ රටේ වෙලා තියෙන්නේ. ඒක ජනතා පාර්ලිමේන්තුවකින් හැර අපේ මහා පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. මොකද මේ මහා පාර්ලිමේන්තුවේ ඉන්න ලොක්කන්ට තමයි මේ කුට්ටිය යන්නේ. ඒ වගේම තමයි තවත් මේ බදු ගැනම අපි කතා කළ යුතුයි. මේ සංචාරක ශ්‍රේෂ්ඨයේ අය කියන බද්දක් තියෙනවා. 2019 අවුරුද්දේ ලක්ෂ 20ක් වෙනවා සංචාරකයෝ ලංකාවට. එතකොට ඒ ඇවිල්ලා එක සංචාරකයෙක් ඩොලර් 1000ක් වියදම් කළා නම් ඒ බදු මුදල විතරක් කෝටි 2ක් වෙනවා. හැබැයි සංචාරක අධිකාරියෙන් ගිහිල්ලා විමසලා බලන්න 2019 අය කරගෙන තියෙන බද්ද හැම සංචාරකයෙක්ගම වියදම් කරන ඩොලර් ප්‍රමාණයට 1%ක බද්දක් ගන්නවා. ඩොලර් ලක්ෂ 20ක්වත් බද්ද අය කරගෙන නැහැ. හරිනම් ඩොලර් කෝටි 2ක් අය කරගන්න ඕනි බදු. අපේ විදේශ සංචාරක ඇමතිතුමා ගිහිල්ලා වෙන රටවල් වල ගිහිල්ලා ප්‍රොමෝෂන් කරනවා. හැබැයි Tamanට ආයේ විශේෂපතේ මුලින්ම පටන් ගන්න ඕනි මේ බද්ද කොහෙටද කියලා හොයාගන්න. ඒ බද්ද හරියට හොයාගත්තා නම් තෙල් නැව් 10ක් ගේන්න පුළුවන් මේ බද්දෙන් විතරක්. ඒ විතරක් නෙමෙයි අපි රක්ෂණය වෙලා තියෙනවා. මේ රක්ෂණයෙන් සෙස් බද්ද ගන්නවා. මේ සෙස් බද්දෙන් රක්ෂණ නියාමන කොමිෂන් සභාව අදටත් බලන්න අපි අවුරුදු 2ක් තිස්සේ කියලා කියනවා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ගෙවනවා ඒ බිල් දෙමඩ ලක්ෂ 40ක් මාසෙකට. මේ අපේ බදු මුදල්. අපේ බදු මුදල් අරගෙන ඒගොල්ලෝ යස උජාරුවට තමන්ගේ ජොබ් එකක් කරගෙන හරි අපූර්වට ආතල්ලගේ සොමියේ ඉන්නවා. එහෙමනම් මේ බදු ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. මේ වගේ බදු ගැන කතා කරන්න ජනතා පාර්ලිමේන්තුව විරුද්ධ කරලා තියෙනවා. අපි සියලු දෙනාම සිවිල් ක්‍රියාකාරිකයන්, මේ සිවිල් අරගලයේ පුරවැසියන් සියලු දෙනාගේ මහඬ මේ ජනතා පාර්ලිමේන්තුව හරහා ඉදිරියේදී ජනගත වෙනවා. මේ කන්සෙප්ට් එක මේ විදිහට තමයි වෙන්නේ. සුදිසිල්ලා.